आय बोवन सुब दवसाकोयालट इतिन सिंहलालुत अवुरुद्दत् लंगम एन निसा अद मम हितुवा मुंगट कैम हदन विद्य ओयालट अरगेन एन्न इतिन अपि बलमु मोनाद मुंगट कैम हदन्न अवश्य वेन्ने कियला अपिट अवश्य वेनवा मुंगट ग्राम 500ක් पैन कप एक हमारक हाल पिटी कप एक हमारक सीनी मेस हैंदी पहाक पाप पिटी मेस हैंदी एक हमारक कहकुडु ते हैंदी एकक लुणु ते हैंदी भागयक सह पोल किरी कप एकक ඊළඟට අපි මුං ඇට ටික හොඳට සෝදලා වතුර බේරෙන්න තියලා මේ විදිහට මුං ඇට ටික හොඳට බැද ගන්න ඕනේ. මුං ඇට වල කොළ පාට නැති වෙනකම් අපි මේක බැද ගන්න ඕනේ. තද බ්‍රවුන් කලර් එකක් එනකම්ම අපි මුං ඇට ටික බැද ගන්න ඕනේ. මේ වගේ ඩාර්ක් බ්‍රවුන් එකකට ඔක්කොම මුං ඇට ටික හැරෙනකම්ම අපි බැද ගන්නවා මේ ප්‍රමාණය එනකම්ම අපි මුං ඇට ටික බැද ගන්න ඕනේ දැන් අපි බැදගත් මුං ඇට ටික ටිකක් නිවෙන්න තියලා ග්‍රයින්ඩර් කප් එකට මේ විදියට දාලා මුං ඇට ටික ග්‍රයින්ඩ් කර ගන්න ඕනේ ग्राइंड करगाती गोडाक सिहिन्न ग्राइंड करगा अवश्य कैबलिटी का कितरो नाट कैटल वाक नह मेवागे प्रमाणे टापी मुंगेट टिका ग्राइंड करगा नोने टिका कैबली तिबुनामा ये मुंगेट हैपेन गाती थी ना निसा गोडाक रसाई ඊළඟට අපි හාල් පිටි කප් එක හමාරත් හොඳට පෙඟෙන්න තියලා තියෙන පෑ දෙකක් විතර වතුර බේරෙන්න තියලා මේ විදියට ග්‍රයින්ඩර් කප් එකකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ මේකට ඔයගලන්ට තෙත හාල් පිටි කඩෙන් අරගෙන පාවිච්චි කරන්නත් පුළුවන් ඊළඟට අපි හාල් පිටි එක හොඳට හලලා ඒකට ලුණු සහ කහ මේ විදියට එකතු කරගන්නවා मेतन दी अरगिन तीन मम कैकलू हाल ईलंग हुद उकु पोल किरी कतु करला मेवी दियत बैटे कहा दागा नोने अपी एकतु करुपु कहा प्रमाने मादीना अपीट कहा तावटिका के कतु करला लसन वारने आके नका हा दागा न पुलुआं මේ වගේ හොඳ ඝන බැටර් එකක් එනකම් අපිට මේක හදා ගන්න ඕනේ. කහපාට ටිකක් මදි නිසා මම තව කහකුඩු ටිකක් මේ විදියට එකතු කර ගන්නවා. මේ වගේ ලස්සන කහපාටක් එනකන් අපි මේ බැටර් එක හදා ගන්න ඕනේ. ඊළඟට මම භාජනයක් මේ විදියට ලිපේ තියලා අපි ගත්ත පොල් පැණි කප් දෙක එකහමාර මේ විදියට එකතු කර ගන්නවා. पोल पैन का मार वशन नमूत वेडिपुर कांड वश निशा अभी पोल पैन का पिक मार मेकट गाना ये वगे मापे मेक रात कर गाना मेतन दी माम सीनी टीका तेक तुकर लियानी මේ විදියට හොඳට දිය කර ගන්න ඕනේ මේ වගේ පැණි එක එකවරක් නටනකම් අපි මේ පැණි එක උණු කරගත්තම ඇති ඊළඟට අපි මුං ඇට පිටියකට පැණි එක ටිකක් නිවෙන්න තියලා මේ විදියට එකතු කර ගන්නවා මුංගයට පෙට ටික එකතු කර ගන්න ප්‍රමාණයට අපි පැණි එකතු කර ගන්නවා
මේ විදියට ටිකක් තෙත ගතිය හිටින විදියට අපි පැණි එකතු කර ගන්න ඕනේ. ඊළඟට මම අත පාවිච්චි කරලා මුං ඇට පිටි ටික මේ විදියට අනා ගන්නවා. මේ වගේ හොඳට බෝලයක් වගේ හදා ගන්නකම් අපි මේක අතින් හොඳට අනා ගන්නවා. ඊළඟට මම බෝඩ් එකට මේ විදියට හාල් පිටි ටිකක් ඉස ගන්නවා. ඊළඟට අපි හදාගත්ත මුං ඇට පිටි ඩෝ එක මේ විදියට තුනී කර ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක හොඳ තෙත ගතියක් තියෙනවා. ඉතින් මේ විදිහට හොඳට තුනී කර ගන්න පුළුවන්. ගොඩාක්ම ඝනකමට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ඝනකමක් තිබුණාම ප්‍රමාණවත්. ඊළඟට අපි මේකේ මේ විදියට කපා ගන්න ඕනේ. මම මෙතන අඟල් 1.5 විතර පරතරයකින් තමයි මේ විදියට කපා ගන්නෙ. ඊළඟට අපි මේ විදියට මුං ඇට කැවුම් හැඩය කපා ගන්නවා. ඊළඟට අපි මුං ඇට කැවුම් ටික මේ විදියට පිහියම මේ විදියට ඉවත් කර ගන්නවා. මේ විදියට අපි ප්ලේට් එකකට අපි කපාගත්ත මුං ඇට කැවුම් ටික තියා ගන්නවා. ඊළඟට අපි මේ විදියට තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් කර ගන්නවා. ඊළඟට අපි මේ විදියට බැට එකට දාලා මුං ඇට කැවුම් ටික තෙල් එකට දා ගන්නවා. මේ විදියට එක කැවුම් එකක් ටිකක් බැදෙන්න තියලා තමයි අපි ඊළඟ මුං ඇට කැවුම් එක තෙල් එකට එකතු කරගන්නේ. මොකද එහෙම නැත්නම් ඒ දෙක එකට ඇලවෙන්න බලන නිසා. මේ වගේ පාටක් එනකන් අපි මුං ඇට කැවුම් ටික බැද ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති හොඳ ලස්සන කලයකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බැටේක හොඳට වටේ බයින්ඩ් වෙලා තියෙනවා මුං ඇට කැවුම් එකේ. මේ විදියට බැටේකට දාලා අපි මුං ඇට ටික ඔක්කොම මුං ඇට කැවුම් ටික ඔක්කොම බැද ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති විසිරලා යන්නේ නැහැ. හොඳට ඒ අපි හදාගත්ත බැටේක මුං ඇට කැවුම් එකේ හොඳට බයින් වෙලා එනවා. මුං ඇට ග්‍රෑම් 500න් අපිට මුං ඇට කැවුම් 28ක් 30ක් අතර වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ මුං ඇට කැවුම් වලට හාල් පිටි එකතු කරගත්තේ නැහැ. මේ විදිහට මුං ඇට පිටි වලින් විතරක් හැදුවම මුං ඇට කැවුම් එක ගොඩාක් රසයි. ඒ වගේම අපි ඒක හොඳට බැදගත්ත නිසා අපි මේ මුං ඇට කැවුම් එකේ ඇතුළ කඩලා බැලුවම ලස්සන වර්ණයක් එනවා.
මේ විදිහට අපි මුං ඇට කවුන් ටික ඔක්කොම බැද ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට එකක් එක මුං ඇට කෑවම කටික බැදෙන්න දීලා අනිත් එක දැම්මම ඒ දෙක එකට ඇලවෙන්න බලන්න ඈ. මේ විදිහට අපි ඔක්කොම උන් ඇටට කැවුම් ටික හදාගමු. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මුං ඇට කවුන්ට් එක. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සැරේ සිංහල අවුරුද්දට ඕගොල්ලොත් ගෙදරදීම මුං ඇට කවුම් මේ විදියට හදා ගන්න හදලා බලලා වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලට යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් ගිහින් එන්නම්.